හත්වන පරිච්ඡේදය මාතෘකාව ඔබගේ මනස පිළිබඳ කළ යුතු දේ මෙහිදී අප උගන්වන භාවනා ක්‍රමය විපස්සනා නමින් හැඳින්වේ කලින් සඳහන් කළ පරිදි භාවනාව සඳහා භාවිතා කළ හැකි අරමුණු අසීමිතය කාලාන්තරයක් තිස්සේ ඒවායින් විශාල ප්‍රමාණයක් භාවනාව සඳහා පාවිච්චි කර ඇත විපස්සනා සම්ප්‍රදාය තුලවද වෙනස් ක්‍රම පවතී උදරය පිම්බීම හා හැකිලීම නිරීක්ෂණය කිරීම මගින් හුස්ම අධ්‍යයනය කිරීමට උගන්වන ගුරුවරුද සිටිති. තවත් සමහරු වාඩි වී සිටින කොට්ටය සිරුර හා ස්පර්ශ වන තැන නැතහොත් දෑත් එකිනෙකට ස්පර්ශ වන තැන හෝ දෙපා එකිනෙකට ගැටෙන තැන කෙරෙහි අවධානය යොමු කරන ලෙස උගන්වති. අප මෙහි සඳහන් කරන ක්‍රමය ඉතාමත් සම්ප්‍රදායානුකූල එකක් ලෙස ගිනිය හැකියි. සමහර විට මෙය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තම අනුගාමිකයන්ට ඉගැන්වූ ක්‍රමය වීමට දීලා ඇත. උන්වහන්සේ දෙසූ සතිපට්ඨාන සූත්‍රයේ පවසන අන්දමට මුලින්ම තමාගේ හුස්ම කෙරෙහි සිහිය පිහිටවීමෙන් පටන්ගෙන පසුව සිරුරේ හා මනසේ ඇතිවන අනෙක් සිදුවීම් වෙත අවධානය යොමු කරන ලෙස වදාරා ඇත. වාඩි වී අප නාසය තුළින් ඇතුළු වී පිට වී යන හුස්ම දෙස බලා සිටිමු. බැලූ බැල්මට මෙය කිසිම වැදගැම්මකට නැති ක්‍රියාවක් ලෙස ඔබට පෙනීමට පිළිවන. විස්තරාත්මක උපදෙස් කෙරෙහි යොමු වීමට පෙර එසේ කිරීමට හේතුව කුමක්දැයි විමසා බලමු. කුමක් හෝ කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයිද යන්න අපගේ සිත් තුළ පැන නගින මුල්ම ප්‍රශ්නය විය හැක. කෙසේ වෙතත් අප වැඩීමට බලාපොරොත්තු වන්නේ දැනීමයි. එසේනම් වාඩි වී සිත් තුළ සිදුවන හැම දෙයක් ගැනම සිහියෙන් නොසිටින්නේ ඇයි? ඇත්තෙන්ම එවැනි භාවනා ක්‍රමද ඇත. ඒවා ව්‍යුහගත නොකළ භාවනා ලෙස හැඳින්වෙන තරමක් අපහසු ක්‍රම වෙති. අපගේ සිත උපායශීලී සිතිවිලි ස්වභාවයෙන්ම සංකීර්ණ ක්‍රියාවලියකි. මා ඉන් අදහස් කළේ අප සිතිවිලිවල ඇලී ගැලී පැටලී යන බවයි. ඒ සිතුවිල්ලෙන් සිතුවිල්ල අපව කෙලවරක් නැති සිතිවිලි මාලාවකට යොමු කරවයි. විනාඩි 15කට පමණ පසු හදිසියෙන් ඉන් අවිදවන අපි දවල් සිහිනයක හෝ ලිංගික මනංකල්පිතයක හෝ මුදල් ප්‍රශ්නයක හෝ වෙනත් එවැනි කල්පනාවක පැටලී මුළු කාලයම ගෙවා ඇති බව තේරුම් ගනිමු. සිතිවිල්ලක් ගැන සිහියෙන් සිටීම හා සිතිවිල්ලක් සිටීම අතර ඉතා සියුම් වෙනසක් ඇත. මූලික වශයෙන් එය දැනීම පිළිබඳව කාරණයකි. නිර්මල අවධානයකින් යුතු සිහියෙන් දැනගන්නා සිතිවිල්ල සැහැල්ලුය. සිතිවිලිවල හා එය දකින සිහිය අතර පරතරයක් පවතී. බුබුලක් මෙන් සැහැල්ලුවෙන් නැගී එන එය සිතිවිලි දාමයේ ඊළඟ සිතිවිල්ල ජනිත නොකරවුණු පහවයයි. සාමාන්‍යයෙන් සිතන සිතිවිල්ල මෙයට වඩා බරින් වැඩි. එය ඕනෑකමින් සිතා බලන, විධානය කරන හා බල කරන සුළුය. එය ඔබ රවටා ඔබගේ උඩුසිතේ පාලනය සියතට ගනී. ස්වභාවයෙන්ම එය නොවැළැක්විය හැකි වන අතර ඔබට දැනෙන පරතරයක් නොතබා ඊළඟ සිතිවිල්ල උපදවයි. සිතන සිතිවිල්ල මස්පිරු හැකිලීම හෝ පපුවේ ගැස්ම වැඩි කිරීම වැනි ඊට අනුරූපව ආතතියක් සිරුරෙහි ඇති කරයි. සාමාන්‍ය සිතිවිල්ලෙහි තිබෙන ඇලීම් ස්වභාවය නිසා මෙම ආතතිය වේදනාවක් බවට හැරෙන තෙක් ඔබට එය නොදැනී. ඔබගේ මුළු අවධානයම අල්ලා ගන්නා එය එහි ඵල විපාක දැකීමට ඔබට ඉඩ නොදෙයි. සිතිවිල්ලක් දැනගෙන සිටීම හා සිතිවිල්ලක් සිටීම අතර සැබවින්ම වෙනසක් පවතින නමුත් එහි සියුම් බව නිසා එය දැකීම අතිශයින්ම අසීරුයි. අවධානය එය දැකීමට රුකුල් දෙන උපකරණයකි. ගැඹුරු චිත්ත ඒකාග්‍රතාවය සිටීමේ ක්‍රියාවලියේ වේගය අඩු කර එය දැනගැනීමේ වේගය වැඩි කරයි. එහි ප්‍රතිඵලය වන්නේ වඩා හොඳින් සිතිවිලි ක්‍රියාවලිය විමර්ශනය කිරීමේ හැකියාව ලැබීමයි. චිත්ත ඒකාග්‍රතාවය සිතෙහි සියුම් අභ්‍යන්තර ස්වභාවයන් පැහැදිලිව බලාගත හැකි අන්වීක්ෂයකි. අපි සංසුන්ව නිරන්තර අවධානය යොමු කිරීම මගින් සිතේ එකඟ බව අත්පත් කර ගැනීමට අවධානයේ එල්ලයම භාවිතා කරමු. අපි හුස්ම අපගේ ඉලක්කය ලෙස භාවිතා කරමු. සිත ඉබාගාතේ යන විට
නැවත කැඳවාගෙන එන අත්‍යවශ්‍ය ලක්ෂ්‍යයක් ලෙස එය ක්‍රියා කරයි. සිත පිටතට විසිරී යාම විසිරී යෑමක් බව දැකීමට නම් එය කේන්ද්‍රගතව තිබිය යුතු ලක්ෂ්‍යයක් තිබිය යුතුයි. එය අපගේ සාමාන්‍ය සිතිවිලි ක්‍රියාවලියේ කොටසක් වන නිරන්තර වෙනස් වීම හා බාධාවන් නිරීක්ෂණය කිරීමට මූලික රාමුව ලෙස ක්‍රියා කරනු ඇත. පැරණි පාලි පොතපතෙහි භාවනාව ඇතෙකු හීලෑ කිරීමේ ක්‍රියාවලියට සමාන කර ඇත. ඒ සමයේදී අල්ලා ගන්නා අලියා ශක්තිමත් කඹයකින් ගසක බඳිනු ලබයි. මෙම ක්‍රියාවෙන් අසතුටට පත්වන සතා දින ගණනක් ගත වනතුරු කෑ ගසමින් අඩි පොළවේ ගසමින් කඹයෙන් නැදී අවසානයේදී තමාට බේරිය නොහැකි බව තේරුම් ගන්නා ඌ සංසුන් වන්න පටන් ගනී. මේ අවස්ථාවේදී අලියාට කෑම බීමදී ආරක්ෂාකාරීව ඌ හීලෑ කිරීමේ කටයුතු කිරීමට හැකි වේ. තරමක කාලයකට පසුව කබය ලිහා දමා විවිධ කාර්යයන් කරවා ගැනීම සඳහා අලියාව පුහුණු කර ගැනීමට හැකියාව ලැබේ. මේ අන්දමින් ප්‍රයෝජනවත් වැඩ කරගත හැකි හීලෑ අලියෙකු ලැබෙනු ඇත. මෙම උපමාවේ එන අලියා ඔබගේ සිතයි. කබය ඔබගේ සිහිනුවනයි. අලියා බඳින ගස හෝ කණුව ඔබගේ භාවනා අරමුණ වන හුස්මයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන හීලෑ අලියා නැතොත් හොඳින් පුහුණු කළ හෝ ඒකාග්‍ර වූ සිත යථාර්ථයට අකුල් හෙලන මුලාවේ කඩතුරාව ඉරා දැමීම වැනි දුෂ්කර කාර්යයන් සඳහා එවිට භාවිතා කළ හැකිවනු ඇත. භාවනාව ඔබගේ හිත හීලෑ කරයි. මූලික භාවනා අරමුණ ලෙස හුස්ම භාවිතා කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඔබගේ ඊළඟ ප්‍රශ්නය විය යුතුය. මීට වඩා රසවත් දෙයක් තෝරා නොගත්තේ ඇයි? එයට පිළිතුරු බොහෝ ඇත. පළදායී භාවනා අරමුණක තිබිය යුතු ලක්ෂණ වන්නේ සිහිය දියුණු කළ හැකිවීම, පහසුවෙන් එහා මෙහා ගෙන යෑමේ හැකියාව, නිතරම පවතින දෙයක් වීම හා එය මිල අධික භාණ්ඩයක් නොවීමයි. ඒ අප නිදහස් වන්නට තැත් කරන තණ්හාව, කෝපය හා මුලාව වැනි ස්වභාවයන් සමග අපව ගැටුමටපත් නොකරන වස්තුවක් වීමද වැදගත්ය. හුස්ම මේ සියලුම අංගයන් සෑහීමට පත් කරවන අරමුණකි. හුස්ම ගැනීම සෑම මිනිසෙකුටම පොදු ලක්ෂණයකි. අපි යන සෑම තැනකටම එයද අපහා ගමන් කරයි. උපතේ සිට මරණය දක්වා නොනැවති සෑම මොහොතකම අපි සමග සිටින එයට කිසිම මුදලක් වැය නොවේ. මනෝභාවාත්මක නොවන හුස්ම ගැනීම සිතිවිල්ලකින් තොරව ඍජුවම අත්දැකීමට පුළුවන්. ජීවිතයේ නිරන්තරයෙන්ම වෙනස් වන එක අංශයක් වන එය ඉතාම සජීවී ක්‍රියාවලියක් වෙයි. එය චක්‍රාකාරව ක්‍රියාත්මක වෙයි. ආශ්වාස කිරීම, ප්‍රාශ්වාස කිරීම නොහොත් හුස්ම ඇතුළු වීම හා හුස්ම පිටවීම වශයෙනි. එම නිසා එය ජීවිතයේ ඉතා කුඩා ආකෘතියක් ලෙස සැලකිය හැකියි. හුස්ම ගැනීම ඉතා සියුම් වුවද එය සංජානනයට ඉගෙනගත් විට පැහැදිලිව දැකිය හැකිය. එය සොයා ගැනීම තරමක් දුරට වෙහෙස කරය. නමුත් සෑම කෙනෙකුටම එය කළ හැකියි. එය මහත් අසීරු කාර්යයක් නොවන නමුත් දිගටම එහි යෙදී සිටිය යුතුය. මේ සියලුම හේතුන් නිසා හුස්ම වඩාත් සුදුසු භාවනා අරමුණක් වනු ඇත. ආශ්වාස ප්‍රශ්වාසය තමාගේ මෙහෙයවීමෙන් තොරව එයටම ආවේනික ඉබේ සිදුවන ක්‍රියාවකි. එසේ නමුත් සිතාමතා කරන එක ක්‍රියාවකට එහි වේගය අඩු කිරීමට හෝ වැඩි කිරීම හෝ එය දිගු කිරීම සහ සුමට කිරීම හෝ කෙටි සහ ගොරෝසු කිරීම කළ හැකියි. ඉබේ ඇතිවන හුස්ම ගැනීම හා ඕමනාවෙන් සිදු කරන හුස්ම ගැනීම අතර පවතින්නේ සියුම් වෙනසකි. මෙහිදී අපට අදිෂ්ඨානය හා ආශාව පිළිබඳව ඉගෙන ගැනීමට පාඩමක් ඇත. මෙහිදී නාසයාග තිබෙන ලක්ෂය අපගේ අභ්‍යන්තර හා බාහිර ලෝකය අතර පවතින කවුළුවක් ලෙස දැකිය හැක. එය තමා යන්නෙහි කොටසක් බවට පත්වීම සඳහා පිටත ලෝකයෙන් ද්‍රව්‍ය ඇතුළු වන හා තමා වෙතින් බැහැර පිටත ලෝකය සමග එක්වීමට පිටව යන ශක්තිය හුවමාරු වන හා සම්බන්ධ වන ස්ථානයක් ලෙස ක්‍රියා කරයි. මම යන සංකල්පය හා ඒ සෑදෙන ආකාරය අපට ඉගෙනීමට ඇති පාඩමය. හුස්ම ගැනීම
සෑම සචේතනික ජීවියෙකුටම පොදු ක්‍රියාවකි. එය අත්දැකීම තුලින් අවබෝධ කර ගැනීම ඔබව අනෙක් ජීවීන් වෙත සමීප කරවයි. එය සියලුම ජීවීන් සමග ස්වභාවිකව පවතින ඔබගේ බැඳීම පෙන්වා දෙයි. හුස්ම ගැනීම මේ දැන් පවතින ක්‍රියාවලියකි. එයින් අදහස් කළේ හුස්ම මේ දැන් මෙතන පවතින බවයි. සැබවින්ම අපි වර්තමානයේ ජීවත් නොවෙමු. අප අපගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ අතීත සිහිනවල ඇලී ගැලී හෝ අනාගතය ගැන සිහින මවමිනි. හුස්මට වෙනත් වේලාවක් නැත. සත්‍ය වශයෙන්ම අප හුස්ම දෙස බලා සිටින විට අපව ඉබේම වර්තමානයේ රඳවා තබයි. එය අප මනෝරූප මඩගෝරුවෙන් මේ දැන් මෙතනට ඇද දමයි. එලෙස ගත් කල හුස්ම සජීවී යථාර්ථය. එවැනි ජීවිතයේ කුඩා අනුරුවක් හොද සිහිනුවනකින් යුතුව නිරීක්ෂණය කිරීමම ඔබගේ ඉදිරි ජීවන අත්දැකීම් සඳහා අවශ්‍ය වන විනිවිද දක්නා බුද්ධිය ඔබට ලබා දෙනු ඇත. හුස්ම භාවනා ආරමුණු ලෙස භාවිතා කිරීමේදී ආරම්භක පියවර වන්නේ එය සොයා ගැනීමයි. ඔබ සොයන්නේ නාස්පුඩු තුලින් ඇතුළු වී පිට වී යන වාතයේ භෞතික සංවේදනයකි. මෙය නාස්පුඩු කෙළවරෙහි ඇතුළතින් දැනේ. නියමිත ස්ථානයේ නාසයේ හැඩය මත රඳා පවතින බැවින් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. ගැඹුරු හුස්මක් ගැන ඇතුළු වන හා පිටවන වාතය නාසයේ ඇතුළත හෝ උඩු තොල මත වඩාත් පැහැදිලිව ස්පර්ශ වන ලක්ෂ්‍යය සොයා ගැනීමට ඔබට හැකිවනු ඇත. දැන් හුස්ම පිටකර එම ස්ථානය මත හටගන්නා දැනීම සිතෙන් සනිටුහන් කරගන්න. ඔබගේ මුළු ආශ්වාස ප්‍රශ්වාසයම දැකගන්නේ මෙම ලක්ෂ්‍යය මතිනි. තමාගේ මෙම ස්ථානය පැහැදිලිවම සොයා දැනගත් පසු ඔබගේ අවධානයින් ඉවතට නොගන්න. අවධානය රඳවා තබා ගැනීමට මේ පාවිච්චි කරන්න. මෙවැනි ලක්ෂ්‍යයක් සොයා නොගන්නේ නම් නිරතුරුවම වෙනස් වෙමින් චලනය වෙමින් ගලා යන හුස්ම අල්ලා ගැනීමට නාසය තුලින් ඇතුළු වී පිට වී යමින් හා ශ්වාසනාලය තුල ඉහළ පහළ යමින් හුස්ම පසුපස ලුහුබැඳ යන්නට ඔබට සිදුවනු ඇත. ඔබ කෙදිනක හෝ ලීයක් ඉරා ඇතනම් ඔබ උපාය දන්නවා විය හැකිය. වඩුවෙක් කිසි දිනක චලනය වන කියතේ දැති දෙස නොබලයි. එසේ කළහොත් ඔහුට හිස කරකැවිල්ල ඇතිවනු ඇත. කියතේ දැති ලීය මත කිඳා බසින ස්ථානය වෙත ඔහුගේ අවධානය රඳවනු ඇත. ලීය කෙලින් ඉරාගත හැකේ එවිටය. භාවනා යෝගියා තමාගේ නාසය ඇතුළත හුස්ම ස්පර්ශ වන එම තනි ලක්ෂ්‍ය වෙත සිත යොමු කරයි. එම වාසිදායක ස්ථානයේ සිට ඔහුට සම්පූර්ණ ආශ්වාසය හා ප්‍රශ්වාසය සංසුන්ව හා පැහැදිලිව දැක ගැනීමට හැකි වෙයි. හුස්ම පාලනය කිරීමට කිසි විටකත් වෑයම් නොකළ යුතුයි. මේ යෝග ව්‍යායාම වලදී කරන හුස්ම ගැනීමේ අභ්‍යාසයක් නොවේ. හුස්මෙහි ඉබේ ඇතිවන චලන කෙරෙහි හිත යොමු කරන්න. කුමන ආකාරයකින් හෝ එය හැසිරවීමට උත්සාහ නොකළ යුතුයි. බොහෝ ආධුනිකයින්ට මේ ආශ්‍රිතව ගැටලු හට ගැනීමට ඉඩ තිබේ. හුස්ම කෙරෙහි සිත යොමු කිරීමට උපකාරී වන පිණිස ඔවුන් නොදැනුවත්වම බරකොට ආශ්වාස ප්‍රශ්වාස කරති. මෙම බලහත්කාරය හෝ අස්වාභාවික උත්සාහය සිත එකඟ කිරීමට උපකාරයක් නොව බාධාවක් වෙයි. ගැඹුරින් හෝ ශබ්ද නගා හෝ හුස්ම නොගන්න. ශබ්ද නගා හුස්ම ගැනීම සමූහ භාවනාවේදී සෙසු භාවනා යෝගීන්ට මහත් හිරිහැරයක් විය හැකියි. ඔබ නින්දේ පසුවන විටමින් ස්වභාවිකව ආශ්වාස ප්‍රශ්වාස සිදුවීමට ඉඩ හරින්න. ඇලීමකින් තොරව එහි රිද්මයට අනුව එම ක්‍රියාවලියට සිද්ධ වීමට සලස්වන්න. පහසු කාර්යයක් සේ පෙනුනද ඒ දුෂ්කර කටයුත්තකි. ඔබගේ කැමැත්ත එයට හරස් වුවහොත් එහි නදෑරීමක් නොවන්න. ඒ සිහි කල්පනාවෙන් යුතුව චේතනාවේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලෙස යොදා ගන්න. හුස්ම පාලනය කිරීමට ඔබ තුළ ඇති පෙළඹවීම හා හුස්ම පාලනය නැවැත්වීමට ඇති පෙළඹවීම අතර පවතින සියුම් අන්තර් සම්බන්ධතාවය දකින්න. මද වේලාවකට එය නිෂ්ඵලදායී බවක් හැඟුණද ඇත්තෙන්ම ඒ ඉගෙනුම් අත්දැකීමක් ලෙස ඉතා ප්‍රයෝජනවත් වූ ක්‍රමයෙන් පහවී යන දෙයකි.
අවසානයේදී හුස්ම ගැනීමේ ක්‍රියාවලිය එයට නිසිසේ ගලා යනු ඇත. එය හැසිරවීමට උවමනාවක් ඔබට නොදැනෙනු ඇත. මේ මොහොතේදී ඔබ ඉතා වටිනා පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එනම් විශ්වය පාලනය කිරීමට ඔබ තුල පවතින අධික ආශාවයි. බැලූ බැල්මට නීරස හා සරල ක්‍රියාවක් ලෙස පෙනුනද හුස්ම ගැනීම බොහෝ සංකීර්ණ මෙන්ම චිත්තාකර්ෂණීය ක්‍රියාවකි. එය සියුම් විවිධතාවලින් පිරී ඇති බව ඔබ දකිනු ඇත. එහි හුස්ම ඇතුළු වීම හා පිටවීම, දිගු හුස්ම හා කෙටි හුස්ම, ගැඹුරු හා නොගැඹුරු හුස්ම, සුමුදු හා රළු හුස්ම යනාදී වශයෙන් ඇත. මෙම වෙනස් වීම ඉතා සියුම් ලෙස පැටලි එකිනෙක සමග සංයෝග වී ඇත. ඒ සමීපව නිරීක්ෂණය කරන්න. ඒ ඉතා හොඳින් අධ්‍යයනය කරන්න. නැවත නැවතත් සිදුවන නියත රටා චක්‍රයක් සහ වෙනස් වීම විශාල සංඛ්‍යාවක් එවිට ඔබ දකිනු ඇත. එය හරියට සමූහ වාදනයක් වගේ හුස්මෙහි පිටමායිම පමණක් නිරීක්ෂණය නොකරන්න. එහි ඇතුළු වන හා පිටවන හුස්මට වඩා දැකීමට යමක් ඇත. සෑම හුස්මකම ආරම්භයක්, මැද අවස්ථාවක් හා අවසානයකින් යුක්තයි. සෑම ආශ්වාසයකම මෙන්ම ප්‍රශ්වාසයකම ඉපදීමක්, වැඩීමක් හා මරණයට පත්වීමක් තිබේ. හුස්මෙහි ගැඹුර හා වේගය ඔබගේ මානසික ස්වභාවය, සිත හරහා ගලා යන සිතිවිලි හා ඔබට ඇසෙන ශබ්දානුව වෙනස් වෙයි. මෙම සංසිද්ධීන් අධ්‍යයනය කරන්න. එවිට ඔබේ ආකර්ෂණීය බව දැක ගන්නවා ඇත. වාඩි වී තමා සමග පුංචි කතාබහක නිරත වීම මෙයින් අදහස් නොකරමි. එය බිඳුරු කෙටි හුස්මක්. මෙය ගැඹුරු දිග හුස්මක්. ඊළඟ එක මොන වගේ වෙයිද? නැත, මේ විපස්සනා භාවනාව නොව කල්පනා කිරීමයි. පටන් ගැනීමේදී මෙවැනිදී සිදුවිය හැක. නමුත් එයද මදකින් ඉවත් වී යයි. හුදෙක්ම එම සංසිද්ධිය සනිටුහන් කර හුස්මේ දැනීම වෙතට අවධානය නැවත රැගෙන ඉන්න. මානසික බාධාවක් නැවතත් හටගනු ඇත. තවදුරටත් එය සිද්ධ නොවනතුරු නැවත නැවතත් ඔබගේ අවධානය හුස්ම වෙත රැගෙන ඉන්න. එය මුල්වරට පුහුණු වන විට දුෂ්කරතාවලට මුහුණ දීම බලාපොරොත්තු විය යුතු දෙයකි. ඔබම ඔබ පියාසර කරන බබරෙකුසේ ඔබගේ සිත නැවත නැවතත් එක් එක් දිශාවට දුවනු ඇත. ඒ ගැන කරදර නොවන්න. වඳුරෙකු වෙන සිත සැමටම හොඳින් හුරුපුරුදු සංසිද්ධියකි. භාවනාවේ අගතැන්පත් අයද මේ තත්වයට මුහුණ දී තිබේ. ඔවුන් එය සාර්ථකව හසුරුවාගෙන ඇති බැවින් ඔබටද එසේ කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඔබ හුදෙක්ම දවල් සිහින දකින බව, කල්පනා කරන බව හා යමක් පිළිබඳ කරදර වන බව ඒ සිදුවන මොහොතේම සනිටුහන් කරගන්න. ඒ ගැන විනිශ්චය නොකර මුතු මොලොක්ව එහෙත් ස්ථීරවම හුස්මේ භෞතික දැනීම වෙත අවධානය රැගෙන ඉන්න. ඊළඟ වතාවේ හා නැවත නැවතත් සිත ඉපාකාතේ යන සෑම වාරයක් පාසාම එසේ කරන්න. මෙම ක්‍රියාවලියේ යම් අවස්ථාවකදී ඔබ සම්පූර්ණයෙන්ම උමතු වී ඇති වාසේ ඔබට හැඟෙනු ඇත. මුළුමනින්ම පාලනයෙන් තොර වූ ඔබගේ සිත බලාපොරොත්තු සුන්වී යටිගිරියෙන් කෑගසමින්, පල්හැලි දොඩවමින්, මහත් කලබලයෙන් පහළට පෙරළී යන රෝදුඩ රැඳ වූ පිස්සන් කොටුවක් වන විශේෂක. එහි කිසි ගැටලුවක් නැත. එය අද ඇති වූ තත්ත්වයක් නොවේ. එය හැමදාම එසේ වූ නමුත් ඔබ එය කිසි දිනක දුටුවේ නැත. ඔබවට සිටින අනෙක් පුද්ගලයන්ට වඩා ඔබ උම්මන්තකෙක් නොවේ. සැබවින්ම සිදුවී ඇත්තේ ඔබ ආදයට මුහුණට මුහුණලා සිටීමයි. අනෙක් පුද්ගලයන් එසේ කර නැත. එම නිසා ඔවුහු තවමත් පහසුවෙන් සිටිති. ඔවුන් ඔබට වඩා පොහොසත් බව ඉන්න අදහස් නොවේ. අනවබෝධය සැනසීමට හේතුවක් විය හැකි නමුත් ඉන් විමුක්තිය නොලැබේ. එම නිසා මෙම තේරුම් ගැනීම ඔබව කැළඹීමට ඉඩ නොහරින්න. ඒ වර්ධනීය ලකුණකි. සැබවින්ම ඒ සංදිස්ථානයකි. ඔබ ඍජුවම එක එල්ලේ ප්‍රශ්නය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ ඒ මිදී ඔබ ඉහළටම ගමන් කරන බවයි. නොදුඩා ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිරීක්ෂණයේදී ඔබ මගහැරිය යුතු මානසික ස්වභාවයන් දෙවර්ගයක් තිබේ. අප මද වේලාවකට කලින් කතා කළ වඳුරු මනස ලෙස හැඳින්වූ සිතුලි අතර දුවන හිත එක් වර්ගයකි. ගිලෙන මනස එහි විරුද්ධ පැත්තයි.
දැනීම අඩුවී දුර්වල වීම ගිලෙන මනසේ සාමාන්‍ය ලක්ෂණයයි. ඒ නිරීක්ෂණයෙන් හා එළඹ සිහියෙන් තොර රික්තයක් බඳු සිතය. එය හරියටම සිහින වලින් තොර නිින්දක් වැනි හැඩයක් රහිත නොදන්නා මානසික පැතිකඩකි. ඒ හිස් අවකාශයකි. එය මගහරින්න විපස්සනා භාවනාව ක්‍රියාශීලී කාර්යකි. සිතෙහි ඒකාග්‍රතාවයේ යනු ප්‍රබල හා උද්‍යෝගිමත් ලෙස එක අරමුණක් කෙරෙහි සිත යොමු කිරීමයි. එළඹ සිහිය යනු දීප්තිමත් පැහැදිලි සෝදිසියයි. අප ඇති කර ගැනීමට උත්සාහ කරන විශේෂ කුසලතා දෙක නම් සමාධිය හා සිහියයි. ගිරෙන මනසෙහි මේ කිසිවක් නැත. අවම අවස්ථාවේදී එය ඔබ නිදිගන්නා අතර උච්චතම අවස්ථාවේ හුදෙක්ම එය ඔබගේ කාලය කා දමනු ඇත. ඔබ ගිරෙන මනස තත්වයට ඇද වැටුණු විට හුදෙක්ම ඒ බව දැනගෙන ඔබගේ අවධානය හුස්ම වෙත ගෙන එන්න. ඇතුළු වන හුස්මේ ස්පර්ශය නිරීක්ෂණය කරන්න. පිටවන හුස්මේ ස්පර්ශය දැක ගන්න. ආශ්වාස ප්‍රශ්වාස කර සිදුවන්නේ කුමක්දයි බලන්න. මෙලෙසින් සති හෝ මාස ගණනාවක් පුහුණු කළ විට හුස්මෙහි ස්පර්ශය භෞතික වස්තුවක්සේ ඔබට හැඟෙනු ඇත. හුස්ම ඇතුළුවීම හා පිටවීම නොකඩවා සිදු කරන්න. සිදුවන දේ දකින්න. ඔබගේ සිතෙහි ඒකාග්‍රතාවය ගැඹුරු වන විට වඳුරු මනසින් දුවන බාධාව ක්‍රමයෙන් අඩුවනු ඇත. ඔබගේ හුස්මෙහි වේගය අඩු වී හුස්ම පැහැදිලිව දැනේ. මානසික බාධා වලින් මුළුමනින්ම නිදහස් වී ගැඹුරු සංසුන් බවක් අත්දකින්න ඇත. තෘෂ්ණාව, ආශාව, ඊර්ෂ්‍යාව හෝ වෛරය නොපවතී. කලබලකාරී බව ඉවත්ව යයි. බය පලා යයි. මේවා සිතේ චමත්කාර, පැහැදිලි, ප්‍රබෝධවත් ස්වභාවයන් වෙයි. ස්ථිර නොවන මෙම ස්වභාවයන් භාවනාව අවසානයේදී අවසන් වෙයි. නමුත් මෙම ගැටි අත්දැකීම් පවා ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත. මේවා විමුක්තිය නොවන නමුත් එම දිශාවට ඔබ යොමු කරන අඩිතාලමයි. කෙසේ වෙතත් ක්ෂණික ප්‍රමෝදය බලාපොරොත්තු නොවන්න. මූලික අඩිතාලම ගොඩනැගීම සඳහා වුවද කාලය, මහන්සිය හා ඉවසීම අවශ්‍යයි. භාවනාව පුහුණුව තරගයක් නොවේ. මෙහිදී ඔබට විශේෂිත අරමුණක් ඇති නමුත් නියමිත කාලසටහනක් නැත. ඔබ කරනුයේ ජීවිතයේ පරම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා එය වසා සිටින තට්ටු ගණන් වූ මුලාවේ ගැඹුරට හැරීමයි. මෙයම චිත්තාකර්ෂණීය හා තෘප්තිමත් ක්‍රියාවලියකි. එය පමණක්ම රසවිඳිය හැක. හදිසි වීමට අවශ්‍ය නැත. හොඳින් පුහුණු කළ භාවනා කාලයක් අවසානයේදී ඔබේ සිතට ප්‍රීතිමත් නැවුම් බවක් දැනෙනු ඇත. ඒ එදිනදා ජීවිතයේ ගැටළු විසඳීම සඳහා යොදාගත හැකි සාමකාමී, ප්‍රීතිමත් හා උද්‍යෝගිමත් ශක්තියකි. මෙයම ඔබට ලැබෙන ත්‍යාගයකි. භාවනාවේ අරමුණ ගැටළු निराකරණය කිරීම නොවුවත් එම ගැටළු निराකරණය කිරීමේ හැකියාව ඔබගේ මහන්සියට ලැබෙන පාරිතෝෂිකයකි. එය එසේ සැලකීම වැදගත්ය. ගැටළු निराකරණය සඳහා අනවශ්‍ය අවධානයක් යොමු කළහොත් ඔබගේ අවධානය සිත එකඟ කිරීමෙන් ඉවත් වී ප්‍රශ්න විසඳීම කෙරෙහි යොමු වන බව ඔබ අත්දකින්න ඇත. භාවනා කාලය තුලදී ඔබගේ ප්‍රශ්න පිළිබඳව නොසිතන්න. ඒවා සෙමෙන් පසකට තල්ලු කර හරින්න. සියලුම කරදර වීම වලින් හා සැලසුම් කිරීම වලින් මද විරාමයක් ගන්න. ඔබගේ භාවනාව පූර්ණ නිවාඩු කාලයක් කරගන්න. භාවනාවෙන් උපදින ශක්තිය හා මානසික ප්‍රබෝධය භාවනාවෙන් පසුව ඔබගේ ගැටළු විසඳා ගැනීමට ඔබට ලබා දෙන ශක්තිය කෙරෙහිද ඔබ කෙරෙහිද විශ්වාස කරන්න. මෙලෙස ඔබ ගැන විශ්වාසය තැබූ විට එය එලෙසින්ම සිදුවනු ඇත. ළඟාවිය නොහැකි තරම් ඉහළ අරමුණු ඇති කර නොගන්න. ඔබ කෙරෙහි කාරුණික වන්න. ඔබ විරාමයකින් තොරව ඔබගේ හුස්ම අධ්‍යයනය කිරීමට සූදානම් වෙමින් සිටී. බැලූ බැල්මට එය පහසු කාර්යයක්සේ පෙනෙන බැවින් මුල සිටම ඉතා නිවැරදිව හා ඉහලින්ම භාවනා කිරීමට ඔබ උත්සාහ දරනු ඇත. එය කළ හැකි දෙයක් නොවේ. කෙටි කාල පරාසයක් භාවනාව සඳහා භාවිතා කරන්න. පටන් ගැනීමේදී එක ආශ්වාසයක් පුරාම අවධානයෙන් සිටීමට අදිටන් කරගන්න. මෙය වුවද පහසු නොවන නමුත් එය කළ හැකි. ඊළඟට ප්‍රශ්වාසය පටන් ගැනීමේදී එම එක ප්‍රශ්වාසය දැකීමට අදිෂ්ඨාන කරගන්න.
තවමත් ඔබ අසාර්ථක වීමට ඉඩ කඩ ඇත. එසේ වුවද ඒ දිගටම කරගෙන යන්න. ඔබ අසාර්ථක වන සෑම අවස්ථාවකදීම නැවතත් පටන් ගන්න. වරකට එක හුස්ම බැගින් ගන්න. ඔබට සත්‍ය වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි මට්ටම මෙයයි. ඒ අත නොහරින්න. සෑම ආශ්වාස ප්‍රශ්වාස චක්‍රයකදීම අලුත් අදිෂ්ඨානයක් හා කුඩා කාලයකකයක් ඇති කරගන්න. එක් වරකට තත්පරයෙන් පංගුව බැගින්ගෙන ඒ සමගම අලුත් අදිෂ්ඨානයක් සහිතව සෑම හුස්මක්ම පරීක්ෂාකාරීව හා නිරවද්‍යව නිරීක්ෂණය කරන්න. මේ ආකාරයෙන් පුහුණු වන විට අවසානයේදී නොකඩවා නොබිඳිනු සිහිය හටගනී. හුස්ම කෙරෙහි සිහිය එළඹවා සිටීම වර්තමානයේ පිළිබඳ දැනීමයි. එය මනාව ඉටු කරන විට ඔබ දැනගන්නේ මේ මොහොතේ සිදුවන දේ පමණි. ඔබ අතීතය හෝ අනාගතය දෙස නොබලයි. ඔබ පසු වූ හුස්ම අමතක කර ඇති අතර ඊළඟ හුස්ම බලාපොරොත්තු වෙන්නේ නොසිතී. ආශ්වාසයක් පටන් ගන්නා මොහොතේදී ඔබෙහි අවසානය ගැන නොසිතයි. ඔබ ඊළඟට ආයුතු ප්‍රශ්වාසයේ විතර නොපනී. ඔබ හරියටම වෙමින් පවතින දේ සමග රැඳී සිටී. ඔබ අවධානය යොමු කරන්නේ ආරම්භ වෙමින් පවතින ආශ්වාසයේ වෙත පමණි. එය මිස අන් කිසිවක් වෙත නොවේ. භාවනාව මනස නැවත පුහුණු කරන ක්‍රියාවලියකි. ඔබ සොයන්නේ ඔබගේ සංකල්පිත විශ්වය තුළ සිදුවන සියලුම දේ පිළිබඳව අංග සම්පූර්ණවත් සිදුවන සැටියෙන්මත් සිදුවන මොහොතේමත් දැන සිටීමේ හැකියාවයි. එය නොඅඩුව අකණ්ඩව වර්තමානය පිළිබඳ දැන සිටීමයි. මෙය එකවරම ළඟා විය නොහැකි විශාල ඉලක්කයකි. එයට පුහුණුව අවශ්‍ය කරන බැවින් අපි සුළුවෙන් පටන් ගනිමු. එක කෙටි කාලයක් පිළිබඳව එක ආශ්වාසයක් පිළිබඳව පූර්ණ අවධානයෙන් අපි පටන් ගනිමු. ඔබ සාර්ථක වූ විට ජීවිතය ගැන සම්පූර්ණ නැවුම් අත්දැකීමකට යන මාර්ගය ඔබට හෙළි වී ඇත. හත්වන පරිච්ඡේදය නිම වී